මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතිෙන ලෝගාටවලින් මතින් ඕනේ. ඒ අතර යුද්ධය ගැනත් ආරක්ෂාව ගැනත් අධිකරණය ගැනත් හොඳටම දන්න යුද හමුදාපතිවරය කියනවා මේ පාතාල කණ්ඩායම අපේ රටට ගේනවට වඩා ඩුබායිවල තියලම දඬුවම් දීලා ඒ අවශ්‍ය කරන නීතිමය කටයුතු කරනවා නම් ඒක බුද්ධිමත්ය කියලා. මොකද එතුමා හොඳටම අවබෝධ කරගෙන තියෙනවා අපේ රටේ මේ ආරක්ෂක වැඩපිළිවෙල සහ අධිකරණය සම්බන්ධයෙන් ගන්නා වූ තීරණ තීන්දුව සම්බන්ධයෙන් මේ අයට මොන විදියේ දඬුවමක් ආරක්ෂාවක් සැලසෙනවද කියලා. ඒ පිළිබඳව විශේෂඥයෙක් වන යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශනයට වඩා මේ ගොන්තඩියන්ගේ ප්‍රකාශන ගැන මේ රටේ ජනතාව ඇත්තටම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මහින්ද රාජපක්ෂ මහත්මයාලාගේ යුගයේදී පාතාලය සහ කුඩු ජාවාරංකරුව මර්ධනය කරන්න විශාල දලක් මෙහෙයුමක් සිද්ධ කරා. දශක තුනක් තිස්සේ පැවති ත්‍රස්තවාදය පරාජය කරන්න වගේම මේ රටේ අනාගත පරපුර විනාශ කරන මුළු මහත් රටේම වැසියන් උම්මත්තකෝ බවට පත් කරන මේ මද්‍රව්‍ය ජාලය සහ පාතාලය විනාශ කිරීම සඳහා එදා නිර්භීතව විවිධ පියවරයන් අරගත්තා. අවාසනාවකට වගේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීමෙන් පසුව වෙනසකට යහපාලනයට පත් කරගත්තු මේ ආණ්ඩුවෙහි තිබිච්ච වැරදි අදූරදර්ශී ආරක්ෂක එවාගේම රේගු සහ ආගමන විගමන ලිහිල් කිරීමේ වැඩපිළිවෙල තුළ පිටරටවල හිටපු පාතාලයෝ ලංකාවට ආවා, මද්‍රව්‍ය ජාවාරංකරුවෝ එන්න පටන් ගත්තා, අපේ රටේ චෝදනා ලැබපු සොයමින් හිටපු සැක කණ්ඩායම් සියල්ලක්ම කිසිදු උපද්‍රවයකින් තොරව විදේශගත වුණා. දැන් ඒ අය මේ විදේශවල ඉඳගෙන පාතාලය මෙහෙවන්නේ මේ ආණ්ඩුව පත්වීමේ වෙනසේ ප්‍රතිඵලයක් හැටියට. ඉතින් අපේ රටේ ජනතාවගෙන් දැන් අහන්න තියෙන්නේ වෙනස සපදද කියලා, දැන් සතුටුද කියලා.